Hi, welcome back to my channel. ඔන්න අදත් මම ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලන්ට එනවා. ඉතින් මේක නම් හරිම ලේසි හොයාගන්න. ගෙදරම තියෙනවා මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. මේකට අවශ්‍ය වෙන්නේ හරිම පහසුවෙන් හොයාගන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි. ඉතින් මේක පැක් එකක් නෙවෙයි, මේක පොඩි ස්ක්‍රබ් එකක්. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ මූණේ තියෙන දූවිලි, මැරුණු සම මේවා ඉවත් කරගන්න පුළුවන් පොඩි ස්ක්‍රබ් එකක්. ඉතින් මේක ගෙදරදීම හදාගන්න පුළුවන් හින්දා මම හිතුවා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න ඕනේ කියලා. එහෙනම් අපි ගිහින් බලමු වීඩියෝ එකට මම මොකද්ද මේ හදන ස්ක්‍රබ් එක. හරි, අපි දැන් මේක පාවිච්චි කරමු. ඔයගොල්ලෝ මූණ පොඩ්ඩක් හොඳට ක්ලෙන්සර් කරලා එන්න. ඊට පස්සේ මම මේ හදාගන්න තියෙන්නේ මගේ ස්ක්‍රබ් එක. ඔයගොල්ලන් වීඩියෝ එකේ බලා ගන්න පුළුවන් මම මොනවද මේකට පාවිච්චි කරේ කියලා. ඉතින් දැන් අපි හොඳට ස්ක්‍රබ් කරගමු මූණ. ඉතින් ස්ක්‍රබ් කරද්දී ඔයගොල්ලෝ රවුම්ව මූණ අත තද කරන්නේ නැතුව ඔයගොල්ලන්ගේ මූණ හොඳට ස්ක්‍රබ් කරගන්න. ඉතින් මේ ස්ක්‍රබ් එකක් කරලා ඉවර වෙලා තමයි ඔයගොල්ලන්ගේ මූණ හොඳට පිරිසුදු වුණාට පස්සේ තමයි ඔයගොල්ලෝ හොඳ ෆේස් ෂීට් මාස්ක් එකක් හරි නැත්නම් හොඳ පැක් එකක් හරි දාන්න ඕනේ. ඒ වගේම තමයි කොච්චර මිල අධික ක්‍රීම් ගෑවත් ඔයගොල්ලන් වැඩක් නැහැ. ඔයගොල්ලන්ගේ මූණ හොඳට පිරිසුදු කරලා ඒ ක්‍රීම් එක ගෑවේ නැත්තම් ඉතින් ඒ ක්‍රීම් එකේ තියෙන සල්ලි වලට ඒ ගානටත් ඔයගොල්ලන්ට ඔයාලට උවමනා කරන ඒ ඉෆෙක්ට් එක හම්බ වෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ ඔයාලගේ මූණ හොඳට මේ විදිහට ස්ක්‍රබ් කරලා ක්ලෙන්සර් කරලා තමයි ඔයගොල්ලන්ගේ මූණට මේ ක්‍රීම් එකක් උනත් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මම කියන්නේ හැමදාම නෙමෙයි ස්ක්‍රබ් කරන්න කියලා. සතියකට දෙපාරක්වත් අනිවාර්යයෙන්ම ස්ක්‍රබ් කරන්න ඕනේ. එතකොට තමයි ඔයගොල්ලන්ගේ ඔය කළු ගතිය, එතකොට මේ නහය තියෙන ඒ පැල්ලම් මේ ඔක්කොම යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට කරලා බලලා ඔයගොල්ලෝ පාවිච්චි කරන ක්‍රීම් එකක් හරි ක්‍රීම් එක අනිවාර්යයෙන්ම මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න ඕනේ හැම දවසම. ඒ වගේම ඔයගොල්ලෝ දාන දවස් සතියකට දෙපාරක් වගේ දාන පැක් එකක් අන්න ඒ වගේ දේවල් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ වගේ සත්කාරයක් කරාට පස්සේ. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් හිතා ගන්නවත් බැරි හොඳ බෙනිෆිට්ස් එකක් ලබා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ මූණ හොඳට ස්ක්‍රබ් කරගන්න. තොල් දෙකත් එක්කම හොඳට ස්ක්‍රබ් කරගන්න. හිමීට ස්ක්‍රබ් කරන්න. මේ දැන් මම ටිකක් වෙලා මේක ස්ක්‍රබ් කරලා මගේ මූණට මම ටිකක් තියලා තිබ්බා. ඊට පස්සේ තමයි මම මේක වොෂ් කරලා යවන්නේ. ඔයගොල්ලන්ට සාමාන්‍ය වතුරෙන් වොෂ් කරන්න පුළුවන්. නැත්නම් මේ වගේ ස්පොන්ජ් එකකින් මේ විදිහට සෝදලා ඉවත් කරන්නත් පුළුවන්. නැත්නම් වතුර වලින් වතුර දාලා ඔයගලගේ මූණ හොදන විදියට ස්ක්‍රබ් කරන්න පුළුවන්. හරි, දැන් මම හොදට වොෂ් කරගෙන තියෙන මගේ මූණට. ඉතින් මම මේ වෙලාවෙම හොඳ ෂීට් මාස්ක් එකක් දානවා. ඉතින් පැක් එකක් මට අද දාන්න බැරි වුණා. ඉතින් කම්මැලි වගේ හිතනවා නම් ඕගලන්ට පුළුවන් මේ වෙලාවෙම හොඳ ෂීට් මාස්ක් එකක් ඕගලන්ගේ මූණට දාන්න. හොඳට ස්ක්‍රබ් කරලා තියෙන්නේ. ඉතින් ඕපන් ස්පොට්ස් ඕපන් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ඔයගොල්ලෝ දාන පැක් එකේ හරි ෂීට් මාස්ක් එකේ හරි තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ඔයාලගේ මූණට හොඳට ඇබ්සර්බ් වෙනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ ස්ක්‍රබ් එකක් කරාට පස්සේ හොඳ ස්ක්‍රබ් එකක් කරාට පස්සේ මෙන්න මේ විදියට හොඳ ෂීට් මාස්ක් එකක් හරි පැක් එකක් හරි මේ වෙලාවේ දාන්න. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ස්ක්‍රබ් කරද්දී ඔයගොල්ලන්ගේ තොල් අනිවාර්යයෙන්ම ස්ක්‍රබ් කරන්න. එතකොට අර මැරුණු සම ඒ වෙලාවෙම අයින් වෙනවා. ඉතින් අපි ෂීට් මාස්ක් එක දාලා ඉවර වෙලා බලමු මූණට කොහොමද මේ බෙනිෆිට්ස් එක ඇවිල්ලා තියෙන්නේ කියලා. එහෙනම් අපි දැන් ස්ක්‍රබ් එක හදාගමු. මම මේකට පාවිච්චි කරන්නේ දුඹුරු සීනි. ඔයගොල්ලන්ට සුදු සීනි වුණත් කමක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් රූපලාවන්‍ය දේවල් වලට පාවිච්චි කරන්නේ දුඹුරු සීනි. ඉතින් මම ඒ නිසා දුඹුරු සීනි ගත්තා. ඊට පස්සේ මී පැණි, දුඹුරු සීනි මම තේ හැඳි දෙකක් ගත්තා නම් මී පැණි තේ හැඳි දෙකක් ගත්තා. මොකද මගේ අත් එකත් ස්ක්‍රබ් කරගන්න ඕන නිසා මම ටිකක් වැඩිපුර ගත්තා. ඊට පස්සේ අපිට ඕන වෙන්නේ දෙහි. දෙහි බෑයක යුෂා තමයි අපිට ඕන වෙන්නේ. ඉතින් මෙන්න මේ දෙක හොඳට ඕගොල්ලන්ට තියෙන මේ තුන එකතු කරලා හොඳට මික්ස් කරන්න. ඉතින් මේ දේවල් ඕගොල්ලන්ට ගෙදරදීම හොයාගන්න පුළුවන්. ඉතින් අපි ලොකු ගාණක් දීලා දේවල් වලට යනවට වඩා ගෙදර තියෙන දේවල් වලින් පැහැපත් වෙලා බලමු අපිට මේවෙන් ප්‍රතිඵලයක් තියනවද කියලා. ඊට පස්සේ අපිට පුළුවන් හොඳ ක්‍රීම් එකකට හොඳ ප්‍රොඩක්ට් එකට ගිහිල්ලා අපේ මුහුණ තවත් පැහැපත් කරගන්න. ඉතින් මම ඉස්සෙල්ලාම දැන් අනිවාර්යයෙන්ම මම මගේ අත්යකට මෙන්න මේ සත්කාරය කරනවා. මොකද මම තලෙල්ලු කෙනෙක් වුණාම අපේ අත්වල ඇඟිලි පුරුක් තමයි ගොඩක්ම අවපැහැ ගැන්විලා තියෙන්නේ. ඉතින් මූණට කරන දේවල්ම අපි අපේ අත් දෙකටත් කරන්න ඕනේ. ඉතින් මේ බලන්නකෝ හොඳ පැහැයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති ෂීට් මාස්ක් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මම කියලා දුන්නා වගේ එම්ටි මාස්ක් එකක් අරගෙන ඕගොල්ලන්ට කැමති විදිහට ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා ඕගොල්ලන්ගේ අතින්ම හදා ගන්නත් පුළුවන්, නැත්නම් කඩේ ගන්නත් තියෙනවා. ඔයාලට පුළුවන් page වලින් ගන්න page එකක් තියෙනවා මගේ මාදි accessories කියලා. ඒ page එකෙත් face mask, creams මේ වගේ දේවල් තියෙනවා. ඔයාලට පුළුවන් කැමති නම් ගිහින් බලලා ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා නම් online order එකක් දෙන්න. ඉතින් මේ sheet mask එක eyelid වලටත් එකම තමයි මේ sheet mask එක තියන්නේ. මෙන්න මේ විදිහට eyelid එකටත් ඔයාලට දාන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔන්න දැන් ටිකක් විනාඩි 20ක් විතර ගියාට පස්සේ face sheet mask එක හොඳට මගේ මූණට උරාගෙන තියෙනවා ඒ තියෙන ingredients. ඉතින් මම මෙහෙම ඒක ඉවත් කරගෙන ඉවර වෙලා මගේ jet roller එකෙන් මගේ මූණ ටයිට් කරගන්නවා. ඉතින් මසාජ් එකකුත් දෙනකොට අර තිබ්බ අපේ sheet mask එකේ තිබ්බ සීරම් එක හොඳට ඔයාගේ මූණට උරා ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට red roller එකෙන් jet roller එකෙන් ඕගොල්ලන්ට ඔයාලගේ මුහුණ මසාජ් කරගන්න පුළුවන්. ඉතින් මේ ගැන වීඩියෝ එකක් මම දැන් වීඩියෝ දෙකක් විතර දාලා තියෙනවා මගේ channel එකේ. ඔයාලට පුළුවන් ඒක ගිහින් බලන්න. එහෙනම් ඉතින් ආපහු ලස්සන අලුත් වීඩියෝ එකකින් ඔයාලගේ මුහුණ gederidima පැහැපත් කරගන්න පුළුවන් ලේසිම සත්කාර වලින් ආපහු ඔයාලා අතරට එන්නම්. එහෙනම් ගිහින් එන්නම්. Thank you for watching. Bye.